අපි මේ සූදානම් වෙන්නේ 43 වෙනි පාඩමට යොමු වෙන්න. පාඩම් 101 වැඩසටහනේ අපි පසුගියදා අවසන් කළේ present continuous කියන පාඩම. ඒ කියන්නේ tenses 12 දෙවෙනි tense එක. අද අපි ඉගෙන ගන්න යන්නේ tenses 12 තුන්වෙනි tense එක. හොඳයි. මේ තමයි present perfect. Present perfect. Present perfect කියන වාක්‍ය රටාවේ ගොඩක් අයට මේක ටිකක් අමාරු විදිහට තමයි දැනෙන්නේ. නමුත් හරිම ලේසි. මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ වාක්‍ය අපි සකස් කරනකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ formula එක. මොකක්ද formula එක? Subject plus අපි මේ සඳහා යොදනවා උපකාරක පද වශයෙන් have has plus v3 plus object. මේ කියන formula එකට එහෙමත් නැත්නම් නීතියට නියමයට මේ සූත්‍රයට අනුව තමයි අපි මේ රටාවේ වාක්‍ය නිර්මාණය කරන්නේ. මොකක්ද මේ වාක්‍ය රටාවෙන් කියවෙන්නේ? මම වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන්, තවත් කෙනෙක් වෙන්න පුළුවන්, තවත් පිරිසක් වෙන්න පුළුවන්, තවත් සතෙක් වෙන්න පුළුවන්, යම් වස්තුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ කරලා තියෙනවා. කරලා තියෙනවා. හරි? එතකොට කරලා තියෙනවා කිව්වහමත් දැන් නිකන් මේක හිතෙන්න පුළුවන් මොනවද කරලා තියෙන්නේ? ඔව්. එකක් මේ මෑත අතීතයේ. In the recent past. Right? මෑත අතීතයේ. මොන හරි දෙයක් වා කරලා තව කෙනෙක් කරලා එහි යම් සම්බන්ධතාවයක් වර්තමානයේත් එක්ක පවතිනවා. මම දැන් ටික වෙලාවකට කලින් කෑවා. මම කාලා ඉන්නේ. අන්න ඒ දේ කරලා මේ ඉන්නේ. ඒ ගතියෙන් ඉන්නේ. අර පණිවිඩේ ඔයා එයාට කිව්වද? ආ ඔව් මං කියලා තියෙන්නේ. ඒක මේ ඊයේ හවස වෙන්න පුළුවන්, පෙරේදා වෙන්න පුළුවන් කියලා තියෙනවා දැන්. ඒ කියන්නේ නිකන් තාම එයාගෙන් පිළිතුරක් ආවේ නැහැ වගේ කියලා තියෙන්නේ. එයා හිට අනිද්දට පිළිතුරක් දෙයි. ඔයාට මං ඊමේල් එකක් හදන්න දුන්න නේද? ඒක හැදුවද? ආ ඔව් හදලා තියෙන්නේ. පොඩක් ඉන්න මම ඒක එවන්න. ඔයාට ෆෝවර්ඩ් කරන්න. අන්න කරලා තියෙන ගතියක් මේ තියෙන්නේ. දැන් හෙට පන්තියට යන්න කලින් සැරේ පන්තියෙන් දීපු වැඩ අද කරලාද තියෙන්නේ කියලා අම්මා අහනවා. පුතේ දැන් හෙට පන්ති නේද? ඔයාට හෝම්වර්ක්ස් එහෙම කරලාද තියෙන්නේ දීපු? ආ ඔව් අම්මේ. මම ඒක කරලා තියෙන්නේ. අන්න කරලා තියෙනවා. තවත් එකක් තියෙනවා මෙහෙම ටිකක් ඈත අතීතයේ කරපුවා. මම සාමාන්‍ය පෙළ කරලා තියෙනවා, උසස් පෙළ කරලා තියෙනවා, මම උපාධියක් කරලා තියෙනවා, අවල් ආයතනයේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා, මම එයාව දැකලා තියෙනවා, මම මට එයාව මුණ ගැහිලා තියෙනවා මීට අවුරුදු කීපයකට කලින්. එතන තියෙන්නේ අර සිද්ධ වෙච්ච කාරණාව අඛණ්ඩව එහෙමම අර මේ මෑත අතීතයේ කරපු දේ වගේ වර්තමානයට සම්බන්ධ වෙච්ච ගතියක් නෙමෙයි, වර්තමානයත් එක්ක සම්බන්ධ කරලා කියන ගතියක් තියෙනවා. කියන ගතියක් මං එයාව දැකලා තියෙනවා. ඒතර මගේ ජීවිතය තුළ මම එයාව දැකලා තියෙනවා. හරි. එහෙම ගතියක්. ඊළඟට මගේ ජීවිතේ යම් දවසක කවදා හෝ මම යම් තැනකට ගිහින් තියෙනවා. ඔයා එංගලන්තෙ ගිහින් තියෙනවද? ඔව් මම ගිහින් තියෙනවා. තව කෙනෙක් කියනවා නෑ මම නම් ගිහිල්ලා නෑ. ගිහින් තියෙනවා කියලා එතකොට කියන්නේ ඒ පුද්ගලයා ඒ වෙලාවේ ඒ කතා කරන මොහොතේ එංගලන්තෙ කියන කතාව නෙමෙයි. පසුගිය අතීතේ කවදා හෝ මම ගිහින් තියෙනවා. යම්කිසි කෑමක් කියමු. ඔයා මෙන්න මේක කාලා තියෙනවද? ඔව් මං කාලා තියෙනවා. එක දවසක් මීට අවුරුදු ගානකට කලින් අපි ගමනක් ගියා. එහෙදි ඒ ගමේ තිබිලා ඒගොල්ලෝ දුන්න අපිට අපි කාලා තියෙනවා ඒ නිසා. අන්න. එතකොට ජීවිතය තුළ යම්කිසි දෙයක් කරලා තියෙනවා කියන එකත් මේ මොහොත වන විට යමක් කරලා තියෙනවා එය දැනට පවතිනවා කියන එකත් මේ මොහොතේම යමක් පෙනිපෙනි ආ මැනේජර් ඇවිල්ලා ඉන්නේ නේ. මැනේජර් ඇවිල්ලා ඉන්නේ. අන්න කෙනෙක් කතා කරලා අනේ මැනේජර් ඇවිල්ලාද මම පොඩ්ඩක් පරක්කු වෙයි. ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලා ඉන්නේ. එයා ඇවිල්ලා ඉන්නේ ඉක්මටෙන්ද? අන්න. මේ එතකොට මේ තමයි
present, perfect කියන වාක්‍ය රටාව අපි ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ මෙවැනි අදහස් ප්‍රකාශ කරන්න. හරි. එහෙනම් කතා කරන විදිය කොහොමද? manage ඇවිල්ලා ඉන්නේ. මෙන්න subject manage නම් කාටද? have the has the manager ට යොදන්නේ. the manager has. එහෙනම් ඒ යෙදීම කොහොමද අපි තෝරගන්නේ? they have, he has. ඒක හරිම simple. මේ බලන්න. I, we, you, they සඳහා have. හොඳට මතක තියාගන්න. he, she, it සඳහා has යොදන්න. I have, we have, you have, they have. he has, she has, it has. හොඳට මතක තියාගන්න. I have කියනකොට මට තියෙනවා කියන වගේ අර්ථයක් ඔයාලට එන්න පුළුවන්. I have a car. I have a younger brother. මට සහෝදරෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා. Right? I have some problem. I have money. I have lot of problems. මෙහෙම ඒ තියෙනව කතාව වෙනයි. මෙතන මේ have ට පසුව ක්‍රියාපදයක් යෙදෙනවා. ඒ ක්‍රියාපදයේ කුමක්ද? ඕනම ක්‍රියාපදයක go v1 ලෙසත් went v2 ලෙසත් gone v3 ලෙසත් ගන්නවා. එහෙනම් ඕනම ක්‍රියාපදයක මෙන්න මේ තුන්වෙනි අවස්ථාව තමයි අපි මේ වාක්‍ය රටාවේදී පාවිච්චි කරන්නේ. මීට කලින් වාක්‍ය රටාවේ මතක ඇති I am going, I am eating, I am coming, I am sleeping. ing ස්වරූපයේ කියන්නේ ඊළඟ අවස්ථාව අපි පාවිච්චි කරේ. මේ සඳහා පාවිච්චි කරන්නේ තුන්වෙනි අවස්ථාව. එහෙනම් මේ පාඩම් මාලාවේ කලින් මම ක්‍රියාපද සම්බන්ධව හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ ක්‍රියාපද වලින් ගන්න තුන්වෙනි අවස්ථාව. කතුවරයට සාපේක්ෂව යොදන්න have the has the කියන පද දෙකෙන් එකක්. ඉන්පසු තුන්වෙනි අවස්ථාව යොදන්න. ඒ ඕනෑම ක්‍රියාවක් කරලා තියෙන්නේ කරලා තියනවා කියන අර්ථය ඔබට ගන්න පුළුවන් වේවි. එහෙනම් මම මගේ වැඩ ටික හරියට කළා. කරලා තියෙන්නේ. මම මගේ යුතුයකම කරලා තියෙන්නේ. විදුලිය විසන්දි වුණා. විදුලිය විසන්දි වුණත් මම ඔබට මේ පාඩමේ අන්තිම ටික කියන්නම්. මේ I have. එහෙනම් කරලා තියෙනවා කියන ක්‍රියාපදයට අපි කරනවා do නම් කරලා තියෙන්නේ කොහොමද? done. my duty. I have done my duty well. now you can do your duty. thank you very much. මේ තමයි අපේ රටේ අවුරුදු 74ක සාපය. කුජීත දේශපාලකයෝ නිසාත් උන්ව රජ කරවපු ගොබ්බ මිනිස්සු නිසාත් උන්ගෙන් යැපෙමින් උන්ගෙන් ලැබෙන මේ සොච්චම් මොනහරි පාරකට කොන්ක්‍රීට් ටිකක් එහෙමත් නැත්නම් මොනහරි තහඩුවක් සිමෙන්ති ටිකක් අරමුණු කරගෙන මේ උන්ව රජ කරගෙන උන්ගෙන් යැපෙමින් නේද උන්ගෙන් මොකක් හරි ජොබ් එකක් උන්ගේ පස්සේ ගිහිල්ලා ඉල්ලගෙන එතෙන්ට ගිහිල්ලා අයිස් ගහමින් නේද මේ ආපු රාජ්‍ය සේවකයෝයි අනිකුත් ඒ මිනිස්සුයි ඔය කාලකන්ණි දේශපාලකයෝයි කියන ඔක්කොමත් එක්ක එකතු වෙලා අවසානේ හදපු මේ රට දැන් ඉතින් අපි හැමෝම මේ කට්ට කමු තව අවුරුදු කීපයක් හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා